ංචිකාලිඉදල තියෙන ඉදිගගෙන තින් සමරකරු පට්ටපල් බොරු දැන් සුද්දෝ සිදුහත් කුමාරයයා ගිහිගේන් නික්ම වෙනවා කියලා චිත්‍රපටි හදල තියෙන්නේ සසිදුලියල තියෙන්නේ නාට්‍ය තියෙන්නේ ඉස්කෝලිව ගන්නන්නේ විශ්වවිද්‍යාලු ගන්නන්නේ හෙනම ම අමූලික බොරුණින් ඇයි සිදුහත් කුමාරයා රෑ අම්මල තාත්තලට හොරින් දේවයට හොරෙන් නින්දේය ඒදා ඔබ යන්න විටමා උන්නේ කියලා සිින්දුදත් කියනවා අපූරුවට ලෝක පුරා බොරු. හිමක් නහම බුදුහා දුරුොහොමදකිව කියලෙ ලන්ුවො අරය පර්යේෂණ සූත්‍රයේ තියෙන්නේ අම්මල තාත්තල හඬද්ද ගෙදරි නම් හිස්රැවුල් බාගෙන් කහවත් ඇඳගෙන හැමෝටම කියලාගේ කියලා අනිත් එක නිකං හිතන්න සාරාසංකය කල්ප ලක්ෂයක් පෙරම්පුරාගෙන ැවිල්ලා අවසාන බුදුවෙනාත්ම එකකනට හොරෙෙන් මේ වැඩ කරන්න ඕන නිකමට පු දකිතන්න මේ අනිිකරු ඇතකිතාවම වගේ හර ඩක් කරන්න නොද මේ කල්ප කෝටි සංසාසරය ඇවිද ලැවිදල මේයා අවසාන ආත්ම බල හොනටද හොරවැඩ කරන්න එනිසා මේ හෙල්ල බොදු ඉතිහාසය තුළ තියෙන්නේ මේ ලෝක මිනිස්සුන්ගේ මනස මොට කරලා පට්ට පල් බොරු කියල අත්භූත ලෝක මවල වෙනත් වෙනත් ඉන්ද්‍රකීල චාන බවල උඩින් යනවා බිමි යනවා කියලා කට්ටනිි මවල බුදු දහම විකෘති කරතියනෙ අපේ අපේම නායෙකෝ. ඇතැම් විට මේ නියම නායකෝ නොවෙන්න පුළුවන් මේ අය මොනවද කණ්‍ය දන්නෑ මට හිතෙනවා. ඇතැම් විට පුන්නකු කනවදන්න නැකෙ ටහින තම් මේ වගේ බොරු කතා. විච්චර සාධකතිය වෙච්චර සාධකතිය මිනිස්සුන්ව රවටන්ය. මි්‍යාවෙන් එයා යථාර්ථයට. පිටක සඳහන් සූත්‍ර විස්සක්, මහාවංශය සහ සෙල්ලිපියසුරෙන් අපගේ හෙලබිමේ උරුමය පහසුවෙන් මතුකර ගැනීමට උපකාරවන අනේක විද සාක්ෂි ඇති බව මෙහි ඇති කරුණුමගින් ඔබට තහවුරුවේ යයි ම අදහස් කරමී. බුදුපාණන් වහන්සේ ජීවමානව වැඩසිටි කාලයට පෙර සිට අප හෙලබිම ලෝකේ බලවන්ත රටක් වූ අතර අප කෝතම සමන බුදුපාණන්ගේ ඉපදීම බුදුුවීම මංගල ධර්මදේශනාව පැවැත්වීම පිරිනිවන් පෑම, මේ හෙළබිමේ බවට සක්සු දක්ෂේ මෙහහි දැක්වෙන කරුණු මගින් ඔබට සනාතවේ. කවුරුන් විසින් හෝ සොරාගත් අපගේ උරුමය පිටරටුන්ට බාරදී නිහඬව සිටීම හෙළයෙකුගේ ක්‍රියාවක් නෝන බව වටහා ගනු මැනව නීතිකඥ නිහල් සුමන දීර අයිබුවන් නති අයි යහමත් මැදැන් අපි ඔබතුමා ංහි න්නේ හම්බෙන්නේ ස දෙේකට විර පසේ දක ර පස්සේ ප හැබැ සුම් තාක්ෂනය ඔස්සැ ිටසරකි පත් කර මුණ ගැලම දිර ටස කරන්නේ මස දෙේක විර පස්සේ බොෝ කාලට බෝකාට පසේ දැන් ඔබතුමා ලියපු අලුත්ම උත් පංචත්තමයි මගම මේ අතය තියෙන්න්නේ ඔ හැබයි මේක වැඩි පිටු ගණනාවක් නෑ පිටු හරියටම තියෙන්නේ පිටිට විසි හතා එක් හතයි විසි හතයි හැබැයි ම මේ බැලුවට පස්සේ මට පේන්න තියෙන්නේ මේකේ ඔබතුමාගේ කතාවට වඩා තියෙන්නේ සාධකුණවා සාධක සාධක එකතු කිින් මත්තමයි තියෙන්නේ දැන් ඔබතුමා යට කළ දවස ඔව නමින් කලින් පොත ක්‍රශනා කලා ඇතින් බා ඇැබ තාමමි මේකේ රට වැඩිවැසියන්ට බලන්න අප ම ඉදිරිපත් කිරීමට කලා නෑ ඔ යටකළ දව පො තියනට පස මෙතැන තියෙන්නේ මතුකළ මැන යට කළ දවස. තිපිටකයෙන් මතුවන හෙලබිමේ උරුමය. නිර්මත්ව මම කැමතියි ඔබතුමා නීතිශ්ඥවරෙක් විදිහට බොහෝ කරුණු අපි හෙළ ඉතිහාසේ කරුණු අපේ රටේ අතීතය ලෝර බදුපාණන් වන්සේ වැඩහිට භූමිය පිළිඳ කරනු සාක්ෂි සුද්දෝ මේ කොම සුදුජාතිකින් බටිහිර ජාතිකින් මෙ විකෘති කරයකෝමද ඒ නීති මේ වාර්තා ඒ සුදුජාතිකෙන් කරපු බොරුඒ වංචනනි ක්‍රියා පිළිබඳව වාර්තාය සේම බතුමා හර වැඩසරන් ද දිරිත් කළ තියෙනවා එතිගේ කරුණු අලා ඔබතුමා කරපු පලවෙනි කෘතිය තියෙනවා අප ඉදිරයේ දේවා අපේ පේක්ෂක ලබෙන්න්න සලස් මුතින් දෙවැනි පොතෝබ තුමා රචනා කරලා තියෙනවා මම කැමති නිහල් මාත්මගේ මුලින් මහන්න දැන් මුල් පොත තියෙද්දී මේ දෙවැනි කුඩාපුත් පංචක් සකස් කරන්න ඔබතුමා තීරණය කරේ ඇයි මුල්ම පොත ගත්තාහම ජනිත් මහත්මහා එක ටිකක් ලොකුයි යි මට මේ මේ සාමාන්‍යෙන් මුද්‍රණය කරන්න පෙර මේ විදිහට හැදුවහම මේක කැඩුනදකට මේක තියෙන විශාල මේ තොරතුරු සංකයාවක් සාක්සි තියන හො යම් යම් සාක ගත්තාම එකසිය විසිගානකමන් සාක්ෂ ඒ අදාල පොත්පත්තල ලේකනත් එක් කල තමයි මේ ගොන කලා තියෙන එනිසා ලොකුයි හ ඉපසබන් කල්පනා කරා ඊට වැඩා අපේ හෙලයන්ට පුංචි කොල කීපයකින් බොහෝ විශසාල ප්‍රමාණයදන්න පුළුවන්න හොඳයි කියන හැඟිත්තම මේ රචානා කළේ හො මේකේ කිසිවක් මගේ අදහස් නෑ ති සාධක පමණයි මේ සාධක මම කියන කරුණ බුදු හාමුදුරුව දේශනා කරන කරු. හොඳයි අනිත්්‍යක මහාවන්සේ තියෙන කරුණු. ඔතුමටන්ගන්නම ත්‍රිපිටකේෙන් මතුවන හැළබිම රු අනිත් කරුණ සෙල්ලිපිකේපේකෙන් මත්තුවෙන කරනු පමණයි හොඳයි තකොටක මේ මගේ අදහසක්වත් වන කාගේ අදහසක්නේ බුදු හාදුරු කෙන්දේ තමයි දේශනා කරනදේ තමයි මේ කියන්ඩියහ තකොට ත්‍රිපිටකන් දත්‍රීපිටකේ කියන්නේ ජීවන ධරණාවක් නිවනට මග පෙන්නන මාර්ගයක් එහෙමනම් කොහොමද අපේ හෙලබිමේ ඉතිහාසේ ත්‍රිපිටකින් මතුවේ මතු වෙනවා හේතුව ජනිත් මාත්මය තැ බුදුහාමුදුරෝ බුද්ධත්තය ලබලා බිනිස්සුන්ට ධර්මය දේශනා කළ ධර්මය දේශනා මිනිස්සු කවුද ඒ ජනවර්ගයන් කවුද ඒගොලු කොහෙද හිටි හට හොයත් දේ බුදු හාමුදුරුවන්ගේ ත්‍රිපිටකේම තියෙන සත්‍ර දේශන ගත් අම් බුදු හාමුදුරුව ධර්මය දේශනා කළ තියනෙ යක නාග දේව කුම්බාන්්ඩ ගාන්දර්ව සුර බ්‍රහ්මණ ශස්ත්‍රීය ශූත්‍ර මෙ මේ අට තමයි ධර්මය දේශනා කළති තුර මේ මිනිස්සු කොහෙද හිටි තැන්වා බ්‍රාහ්මණ ගත්තොත් ලංකාවෙ හිටිය බ්‍රහ්මණයෝ බ්‍රහ් අම්බසන්ඩා කියන බ්‍රාහ්මණ ගමක් තිබන ලංකාවේ තිවක්ක කියන බමුණු ගමක් තිබුණ තව අපේ පරජවරුන්ගේ පුරෝහිතව වෙලා හිටිය විශාල බ්‍රහ්ණය ප්‍රමාණත් අද ඉන්දියාවත් බ්‍රහමණය වන්නවා එක ගැටලුවක් නෑ. නඟට සස්ත්‍රියන් ලංකාව හිටිය සැඩල් හිටිය හැබැයි යක නාග දේව කුම්බාණ්ඩ ගාන්දරව අසුර මේ අය ලෝකෙ කිසිම තැන හිතින මේ අය හිටේ අප හෙලබිමේ පමණයි මේ වනවිට කිස්සුපුූර හයිවෙනි සී වසේ දල අද දක්වා ගත්තවොත් ලක කිසිම තැන කොයා කරන එහෙනම් බුදුහාමුදුරු මේ හෙලබි මේ හිටපු මේ ජනතාවට උන්හන්සගේ දහම දේශනා කලාා නම් හැමතිස්සෙම සම්මතය කියෙන් ඉන්දියාව වෙඳල බුදුුවන්දුරු ආවද මේ හෙලබිීමට දහරම මේ දේශනා කරන එහමත්තම් මේ ඉන්න ජනතාව ඔක්කූම ගියාද දියාවට කු ගැටලුව වියන්ලු හැකි විස් විශ්වස නියභාවෙන් තොර නීතියසිං ගත්ත විශ්වස නයබාවයෙන් තොර දෙයක් එනිසා අපි මේක තහුරු කරන්න දැ මේ සූත්‍ර දේශනාවල තියෙනවා මේ ජනවර්ගයන් සම්බන්ධව කතාාවෙනවා ඉට පස්ස මේ ස්ථාන සම්බන්ධව සඳහන්න නවා මේ ජනවර්ගයන් සහ ස්ථාන සාක්වලින් මතුව වෙනවා ට කියනවා නීතිය ගත්තොත් කරබරරට් කියල ට කරබරට් වෙනවා සෙල්ලිපිවලින්සා මහාවන්සේ ඇ මූලි තන ත්‍රිපිටක මූලික දැන ත්‍රිපිටකේ ත්‍රිපිටකේ තමයි බුදු හා මුදුරු කොහෙද වැඩහිටි කොහෙද ධර්මය දේශනා කළේ කාටද ධර්ම දේශනා කළේ කියනික ත්‍රීපිටකේ තරම් උතුම් දෙයක් ලෝකෙක් කොහෙවත් නෑ හො නිහල්මන්ම බතුමා මේ කරුණ ඉදිරිපත් කරන්නේ ත්‍රිපිටකය මතුවන හැලබිමේ උරුම එතකොට පැදිලි කෙමක් කරා ලෝතුරා බුදුපාණන් වහන්සේ දහම් දේශනා කරපු මිනිස්සු දහමහපු මිනිස්සු ජීවත් වෙලා තියෙන්නේ මේ හෙලබි මේ කියලා ත්‍රිපිටකෙන් සනාතවන හැබයි අපි මෙච්චර කාලයක් ත්‍රිපිටකය කියන එක ගත්තේ මේක තියෙන්නේ ධර්මය පමණයි මේකතතා කරන්න ඉදාව සිදුවීමම් ලා ඉදාව තම බුදු පාන්සේ මේ දහම දේශනා කල තියෙන්නේ ඒම හැබැයි ඔයාකන යන ගොඩට සියල්ලු සාධක මතුවවෙන්නේ මේ හෙලබිමේ බුදුහාමුදුරු දහම් දේශනා කරේ මාගදී භාසාාව. මාගද භාසාාව බලෝකෙ ප්‍රථන්වතාවට පරිවර්තනය කළේ ග්‍රන්ථාරුඩ කළේ අපේ හෙලබිමි මක පරම්පරාවෙන් අපේ හාමුදුරුවරු මේ දහම අරගෙනාව. එහෙමනම් ඇයි අපේ රටේ මේක පළවෙනිවතාවට ග්‍රන්ථරුඩ කළේ සිංහල අකුරු හෙලා අකුරුවලින් ග්‍රන්ථාරුඩක හොඳයි අපිහිතමකු ඉන්දියාවේ බදු හාමුදුරුව හිටිය භික්ෂුන් වහන්සේලා හිටියා කියලා න්හසේලත් එෙම නම් මොකරම්පරාවෙන් අරගෙනෙන්න්න ඕ ඇයි එහෙනම් ඉන්දියාවේ මේ දහම ග්‍රන්ථරූඩ නොකළේ නං ඉන්දියාවේ මාගදී භාසාාව තිබුනද හෙලාකුරු තිබනද අප අතේතේගත් ො ද්‍යන්් ෝනේ මියුසිම්වලට කෞතුකාගාරලට කෞතුකාගාරය මොනහරි විකාශනයක් තියන්නට ඕන ඉන්දියානු කෞතුකාආගාරය කිසෙම කෞතුකාගාරයක හොයලදෙන් ඔයන්ට කියනවා අපි කාටහරි මේ ඉන්දියාව සිංහල බාසාව සිංහලකුරු භවිතා කලාදකෙල් නෑ දැනටහ නෑ දැනටන ලඟට බුදු හාමුදුරු සිංහලින් බණ කියලති. මජ්ජිම නිකාය අටුවාව දෙක සොයිෂ පරිවර්තනය පුදහාදුරු සිංහලින් බණකි උබව සඳහා වෙනවා. ඟට බුද්ධ ශ්‍රාවක අසුමහා ශ්‍රාවකයන්ගේ. නං. ආනන්ද රාහුල උපාලි අනුරුද්ධ කාශ්‍යප මෙ සිංහල නම් අප හෙලනම් අප හෙලනම් තුොරද ඉන්දියා වෙනම් තියෙන් ඩෝන බච්චන් හෝ එහිමිකක්වත් නෑ එම නැත්තම් සෙල් අයිය එහිමිකක් නෑ තකොට තව ඔය හොම කතාරන්නගේ පා සු ප්‍රශ්නයක් මතුවේ ප බදු හාමුදුරු ඉන්දියාව හිටිය නම් ඒ සද්ද සකලවෙයිද දේවල්ම තියෙන් ඕෝනේ නියපොත්තේ ඉඳලා පාද නියපොත්තේ ඉදලා හිසමුදන දක්වස්සියලු කරුණු තියෙන් ඕන ඒ රටයි අපි එකකට ගමුද අපට තියෙන පාත්‍රාධාතුව අ නිදධාතුන් වහන්සේලා ඉළඟට මෙින්න මේ ඉන්දියාවෙන්ය කලා ඉතිහාසයක් තියෙනවා අනිකෝමරි එකක් මං කියන්න කතරගම කිරිවෙහෙරේ නිදං කරලා තියෙන්නේ ස සිද්ධහත් කුමාරයාගේ රන් මගුල් කඩු බුදුන් වහන්සේගේ අටවිනිවර්ශය ජීවමාන කාලය එක හදලතියෙන්නේ ප්‍රාදේශීනායක මහා ගෝෂ කවුද සුද්දෝධන රජමාලිගේෙන් සුද්දෝධන රජමාලිගේ ඉදාව වෙනම් කෞුදවය කඩුවගෙනා මේ වෙන තුරු ඉතිහාසගඥයෝ නිහඩයි ඒකට ඒකට කිසිදු මතවා දෙයක් නෑ මමන මේ කියඇන්න ිහිල්ලාර කතරගම කිරිවවෙහෙරේ දකුණ පැත්ති තියෙන විශාල් ගල්පුරුව ගල් පුරුතම ලතිෙ. ඒ ඉතිහාස කරුණ කඩන ජන්මත්මයා අපි දම පැත්තෙන් ගත්තාහම අපි පුංචිකාල ඉඳල තියෙන ඉදගගෙන තින් සමරකරු පට්ට පල්පොරු දැන් සුද්දෝ සිදුහත් කුමාරයක් ගිහිගේයින් නික්ම වෙනවා කියලා චිත්‍රපටි හදල තියෙන්නේ සසිදු ලියලතියෙන්නේ නාට්‍ය තියෙන්නේ ඉස්කෝලිව ගන්නන්නේ විශ්වවිද්‍යයාලූ ගන්නේ හෙනම අමූලික බොරුුණින් ඇයි? දත්ක මාරයා රෑ අම්මල තාත්තලට හොරින් දේවයට හොරෙන් නින්දේය ඒදා ඔබ යන්න විටමා උන්න කියලා සිින්දුදත් කිය නව පූරුවට ලොකපුරාම් බුරුණි එහෙක් නැහමන බුදුහා මුදුරු කොමද කිව කියලි බලන්නො අරීයේ පර්යේෂණ සූත්‍රය තියෙන්නේ අම්මල තාත්තල හඬද්දි ගෙදරි නම් හිස්ත්‍රැවුල් බාගෙන් කහවත් ඇඳගෙන හැමෝටම කියලගේ කියලා අනිත් එක නිකං හිතන්න සාරා සංකය කල්ප ලක්ෂයක් පෙරම්පුරාගෙන නැවිල්ලා අවසාන බුදු වෙනආත්මේ එකනට හොරෙෙන් මේ වැඩ කරන්න ඕන නිකට පුඩ අකිහිතන්්ි පේෙන් අනික් කරුණු පැතකින් දාව ඒ වගේ හොර වැඩක් කරන්න උනද මේ කල්ප කෝටිආසරය ඇවිද ලැවිදල මේ අවසාන ආත්මභාව මනටද හොර වැඩ කරන්න. එනිසා මේ බෙල බුදු ඉතිහාසය තුළ තියෙන්නේ මේ ලෝක මිනිස්සුන්ගේ මනස මොට කරලා. පට්ට පල් බොරු කියලා අත්භූත ලෝක මවල වෙනත් වෙන ඉන්ද්‍රකීල ජාන බවලා උඩින් යනවා බිමි යනවා කියලා. කට් අනි මවල බුදු දහම විකෘති කරතියනෙ අපේම අපේම නායකව ඇතැම් විට මේ නියම නායකව නොවෙන්න පුළුවන් මේ අය මොනවද කණෙ දන්නෑ මට හිතනවා ඇතැම් විට පුුණකු අනවදන්න ෙත්නැ එකෙ ටහිතන තම් මේ වගේ බොරු කතා සා විච්චර සාධකතයේද මිනිස්සුම් රවටන්න යයි ඔන්නම් මම තවයි එකක් කියන්න මේ කරුණට එඩ්‍ර පෙරාතුව මහාපරනිර්බාණ සූත්තරය මහාපරණී බාණ සූත්‍රයේ තියෙනවා ලිච්චවන් සම්බන්ධව ලිච්චවීන්ගේ පරාජ්‍යපාලනය සම්බන්ධව නිතර රැස්වීම සමගව විසරයාම මෙන්න මේ කරුන් දැ මෙහි තියෙනවා අපිගෙන අපිට උගන්නන්නේ ඉගෙන ගැන තියෙන් ස්කොලවල උගන්න විශවවිද්‍යාලය උගන්න ටිවෂන්වල උගන්නන්නේ ශ්‍රමණ බ්‍රාහ්මණයෙන්ට ආරක් සවදෙන්න්න ඕන කියලා ශ්‍රමණ බ්‍රහමණයයටට ත මහා පරණ ාණන සුත්තරරි බුදුහාහමුදුරු මේ කරුණු සප්තාපරියානි ධර්ම හපරණි බණන්ුතයේේ තමයි යයිරු දක්වන්නේ තැන දාන්නේ ශ්‍රමණ බ්‍රහ්මණයෙන්ට ආරක්ෂාව සපයන්ඩුවන් එහෙම එකත් නෑමහා පරමි බාන් සුතරේ මහාපරණි ාණ සූත්‍රයේ තියෙන අරහන්තේ සු දම්මිකා රක්කා මේ ස්ථාන හත් හයක තියෙන වරහන්තේසු ගැ නැමුත් උගන්නන්නේ ශ්‍රමණ බ්‍රහ්ණයක කවද ශ්‍රමණය කවුද බ්‍රහමණය ත මේ ල්ේර එක බද්ධ ්‍රාචාරය පේරක බොහ විටහ න්නේ ජවධත පර විශ්ද ලි තොට ඔය ආචාරු මහාචාරු පට්ට පල් බොරුණ මේ අපේ ළමයිටු ගන්න පොඩිද. මේනිසා මේවා සොයද්දි තමයි අපිත් ඉහ මුදුලින් පිළිහරගෙන තිබුණ මේ ප්‍රශ්න කරේ නෑ නමුත් සිරිත් සද්ධර්මය මතු වනාට පස්සේ තමයි මොලේ පෑදෙන්. එනි සමව හොයන් පටන්ගත්තා ඒනිසා බැලූ බැලූ අත බොරු මවා පෑන් තමයිතයන්නේ මේ නිසා පිරිසිදු දේ හෙල්ල බොදු දහම සහ සිරි සද්ධර්මය අපි සොයා ගත්ත යුතුවෙන හතුමා මේ පළවෙනි පිටුව පටන්ගන්නේ අප හෙලබිමේ රාජ පරපුර විජේ කුමාරයාගෙන් ආරම්භ වූ බව අපේ පැරණි මූලාශ්‍රයක් වන මහාවංශය සඳන් කරයි. ඒ අනුව විජය කුමාරයාට තෙර මේ හෙලබිමේ රජවරුන් නොසිටියේද ජනතාව නොසිටියේද යන ප්‍රශ්නය මතුවේ ල්ලෝදර හදර නා රජවරු මනියක්කික නාරජූ කතරගම පාදේශික පාලක මහා ගෝෂ තතරාෂ්්‍ර, විරූඩ විරූපාක්ෂ, වෛශ්‍රමණ මහා රජවරුද හේමවත සාතාගිරි මාතලී වැනි ප්‍රාදේශය පාලක සෙන්පතිවරුද පනිත පචින ශක්‍ර අසුර රේනවැනි රජවරුද ජෝතිිපාලවැනි රාජ්‍ය උපදේශකවරුද ශිලා ලේඛන සාහ ත්‍රිපිටක පරිශ ලින කරන විට හමුවයි. හැමෝම රට පිළිගන්න තමයි මහාවන්ස. අප රට මූලාසරේ පලමු මූලාසරේ මෙ එහ අප ඉතිහාස ඉතිහාසයට කරුණුකන්නක් නෑ මහාවන්සේ යම් යම් කොටස් තියෙන අතිශෝක්තියන් ලිපපුව නමුත් මෙන්නම මහාවන්සේ පළවෙනි පරිච්චේ දේ දෙවැනි පිටුවේ මෙන මෙහම තියෙන බුදුන් වහන්සේ ලංකාවට පැමිණෙන් සම්මති ඉතිහාසේ ලංකාවට පැමිණින් හැබැයි ඔහෙද කියලා ත්‍රීපිටකවරනෑ කිසි වන්සකතාවක නෑ කිසිම සෙල්ලිපියකනෑ කොහෙෙන් දෙන්න කියලා න්නේ ලංකාවට ලංකාවට එන්නේ පමු පළමු අවස්ථාවේද බුදුන් වහන්සේගේ බුද්ධත්වයෙන් මාස නමයකට පස්සේ ඒ නමයට නමයකට පස්සෙන්නෙ ොටද මයි අංගනයට මයි අංගනයට එන්නත් මන අටද යක වෙලවන්න යකෝ කියන්නේ කවුද කියලා බලමු ක අපිද මෙතන්න තියෙනවා දෙවැනි පිටුවේ සඳහම් වෙනවා දැඩි ගිනිරශ්මයෙන් පීඩිතවූ ඒ යක්ෂෝ බියපත්ව ලක් බූමිහි කෙලවර හාහත් පසෙන් සිටියෝය මේ යක්කුම් බුදුහන්දුර දැල බිය වෙනවා දැක පන්සල් ඔල චිත්‍ර ඇඳලතියන්නේ බුදුහදුරු දැකල කඩු වී අරගෙන යන්න දුවනවා මේ කාරුණික ලොවටම කාරුණික උත්තමය දැකලා බියවෙනවන එතුට කාරුණක වන්න බෑන තක වැ ොද බියන කිය ගි බු හ ුර වා. එතකොට බුදුවරයක් එහෙම කරයිද ගිනි ජාලාමාවනව වැසිමවනෝ අන්දකාරයම වනතනිකර මේ අද්භූත ලෝකයක්න මෙතන තොරපු දහන්දුරෝ බුදුක ෙද එෙම ැතක් කට නියෙද ඔගේ ප්‍රශ්ලත් මතුව වෙන නමුත් දැ මහාවන් සීට පස්සය ය කියන මෙන්න මෙෙම දැන් එහෙම කරලා දමනය කරලා ගිරෙද්දිවේෙන අත්තර් ළඟට අරගෙන මේයක්කු දාලා අය ඇතුල් කරය පිටමං කලා තොකො ඔන්න යක්කු ප්‍රමාණයක් ක අපේ රටන් අයින් කලා ්‍රස්ථවාද වැඩක් කර අපි රටකින් ඇවිල්ල. අපි රටේ කවරු හර මකු යක්කු ගැන මිනිස්සු වේවා වන්න ජාතියක් වේවා වෙන වර්ගයක් වේවා කොහොමරි බුදුහාමුදුරු පන්නල දැම්. ඉන් පස්ස කියනවා එතනි දම්ම ප්‍රකෝටි සංකයාත සත්ත්වයන්ට සෝවාන් පලාදයෙන් ධර්මාවබෝධය විය ඇ බදුහන්දුරම අර යකු ප්න්නල බණ කියනවා ඒහිටපුවායට කෝටි ංකයාත සත්වයන්ට සුවන් පලාදෙන් ධර්මාබෝධ වී අප්‍රමාණ සත්වයෝ තිසරණ පන්සිල් පිහිටියෝයි. ජනිතමාත්මය ඉතා පැහැදිලි තුන් සරණයන්න බුදුන් දහම් සඟුන් සරණයන්ට ඒ කරුණු තුනම බුදු හාමුදුරුවයි බුදු දහමතියෙන්ට ඕනේ ධර්මේතියෙන්නට ඕනේ ස්වමින් වහන්සේ ඉන්දුව බුදුන් දහම් සගුන්සරණයන් තුොටේ බුද්ධත්යෙන් නමේ නි මාසේද්ද අපි ලංකාම එක තිබිල තියෙනවයි පිළංකාවේ බුදුන් දහන් සගුන් තුනම තිබිල තියෙන මාසනම ඇයි බුදු හාදුරු ඒත් නිකන්නෙමේ ඇවිල් දැ බුදුහාදුරු බණකපුකම ප්‍රකෝ් සංකයාත මිනි සුසෝවානුවෙනවා අප්‍රමාණ සත්‍යය තුන්සරණය නවා මේ ටිකම ඇති වෙන මොකුත් න මහන්ස පෙරලන්ඩෝ නිත්න පික පෙල්ලන් නෙත් නැ සෙල්ලිපි බලන්ඩොනෙත් නෑ ටික මැති බුදු හාමුදුරු අපේ හෙලබිමේ හිටියයි කිය. මාස නමයයි. බදදුහාන්දුරු විතරක් නැමේ නම් මේ සියල්ල තිබුණ න මෙතන ඊලඟට දෙවැනි අමස්ථාවෙනවා නාග දමනේ සඳ. චූලෝදර මහෝදර. කවදම පුටු හදපු නාග. රාජාසන හදපු නාගවෝ. මැනික් ඔබ ලා හදපු නාගියු දුනු වීතල අරගෙන යුද්ධ කරපු නාගයු. දුනු වීතල බිමදාලා බුදුහාදුරන්ට අවනත වුණු නාග. එහ නං මේ අය කෞද් දැන් ඔය හැම තැනම අපි අහලා තියෙනවා අපිට අදටත් කියනවා නාගලෝකෙන් නාගෝය වෙල්ල මනිස්්‍රේසෙන් ඉන්නවරු. පොලෝ පලාගෙන හලු අතුරජෙන් එෙන හලු තකොට? කටද මේ බුදුහාමුදුරුව මේ අසූ කලක් නාගන්ට ධර්ම අවබෝධය ලැබුණ බුදුහාදුරන් බණ කියලා දෙවිනි අවස්ථාවේ. අපි බලමු නයින්ට බණහන්ඩ පුළුවන්ද කියල අක්කන සූත්‍රේ අක්කන සූත්‍රයේ කියලා තිනෙනව ත්‍රිපිටකයි ත්‍රීපිටක අක්කන සූත්‍රය අනුව ඉතා පැහැදිලි තිරිසංයෝනය උපන්නව උපදිනවනන් එයට ධර්මස්ශරණය කරන්න බෑ තු ය කරුණුත් මේ පොර ඇතුත් කල මේ කරුණුත් මේ ඇතුළත් කළ යෙන හො අක්කන සූත්‍රයේ හොඳට බලන්න තිරිසංයෝනිය අයට තොර නාගයා කියන්නේ තිරි සංයෝනි එහනම් බොරුණේ නාගයන්ට ධර්මය දේශනා කරයි කියෙන එම් මිනිස්සු නයින්ට පුටුව දන්න බෑන් මැනිකුබ බන්ඩ බෑන දුනු ඉතල් හදන්න බෑන යුද කරන්න බෑන හනම් මේකත් බොරු හැබැයි එතන චූලෝදර නාරජුරු මහෝදර නාරජුරකට කනේ මනිියකික නාරජු චෛතකොත් හදනවා එන ඉතා පැහැදිලි මේ අය මිනිස්සු එහෙනම් තේරෙනව නේද මොන්න තරං අපේ මිනිස්සුන්ගේ මනස මොට කරලාතිවාදක ඉළඟට එනවා තුමනිවතාවේ මනියාකික නාරජ්ජුරුවන්ගේ ඇරමෙන් කැලනයට ඒ කැලනියට ඇවිල්ත්? ධර්මය දේශනා කරලා නා නාරජවර බුදු හමුදුරන්ට දම් පිළිගන්න. ැ මෙහිම බලුවම විජේයට පෙර අපේ රටේ ගන්නලතින් අපිට මනුස්සය හිටියි නෑ කියලා එහෙනම් ප්‍රතාාපවත් මිනිස්සු හිටියක් ඇයි කතරගම චෛතියදනවා කලනී චෛතියදනවා මයි අන්ගෙන චෛතියදනවා එම් කොහම දෙතට ඉන්දියාවෙන් සගමිත්ත තරණයේ තමයි දහාට ශ්‍රේණයක් කුලගෙනරි කැන සීලමු ශිල්පියයන් ගෙනාව. එ බොරුණේ සංගමිතතෙර නිලංකාවට ඔයි කියන සම්මතතියනුවේනාන චෛත බු්බුලාකාර ගන්්ටාකාර ගටාකාර චෛතය හැදිල තියෙන මේ රට පුස් කොලපපුතම්මට කියවන්න හම්බුණා ඒ ආපු පිරිස්වල නම සඳහන් කර තියනවා ඒ නම් ඔක්කොමේ රටේ මිනිසුන්ගේ නම් තිේ රට මනිසුගේ නම්ති මත්නා අපි සිරුදිනම ගෞුරෝ කරන පුජනය සෝමස්වාමෙන්න් වහන්සේ. දේශයක් ංහල්තින උවන්සේ එකතැනක කියනවා මේ නාගෝ කවද දුනු වීතලවලෙන් යුද්ධ කරපු නාගයෝ කෞවද කියලා හිතලබන්න කියන මේ තියෙන්නේ ඉන්දියාව රාාවලිය අපේ රටේ රාජාවලිය ඉන්දියාවත් එක පටලවන්න කියල්ල වෙච්ච මහා පටලවෙල්ලක් කියලා පූජනය සෝමස්වාමන් වවන්සේ දේශනා කන තින. අපි හැමෝම උන්වන්සේ ගර කරන මිනිස්ුවෙන්න හැබයි උන්හන්සට ගරුර රන්හන්සේ කියපු දේශනාව හයලබලන්න ප මිනිස්ු පිෙන ලන පි දැ මේ ප්‍රධානකරුණනත් තියෙන දැ මේ. සූත්‍ර දේශනා අපි තොයාගතමි මෑතකදී අපේ විහාරස්ථානවල ඔය ප්‍රිපිට ගෙතියනවා හැබැයි තියෙන කබඩ්ඩකි එලියට අරගෙනද ඒ අනිත් අයට කලාතුරකින් තමයි බලන්න්න පුළුවන් වෙන්න හිල්ලොත්ව නසල දෙනවා නොදනව නේ නමුත් බුදුහාමුදුරුව මුණ ගැහෙන්ද ජනතාව ග ප්‍රශ්නා අරගන්න බුදුහාදුරන්ගෙන් ප්‍රශ්නාහන් තොර අපි පන්සල් ලෝටත් යන්න ඕනේ ප්‍රශ්න අරගෙන මේ ප්‍රශ්න ටික කලිය කරග තකොට දැන්නේ කොහොමද දැන් ඉතා පැහැදිලි යක නාගයව මේ රට හිටියයි කියක ත්‍රිපිටකින් පැදලි මහාවන්සේ සඳහන්නනවා කුම්බහන්ඩයෝ නිගන්ටයෝ දේවකුල අපි රටේ හිටියයි කියලා මේ මිනිස්සු ඉට පස්සේ මහවන්ස පලාල පරචද හටහත්නේ පිටුවේ සඳහන් වෙනවා බුදුහාමුදරුව තුන්වෙනි ලංකාගමනදති ලංකාවටල් ාරාම අනුරධපුරේ තූපාරාමි ළඟ ලංකාදීපෙහි මනුෂ්‍යන් නැති බැවින් දේව සමූහයාටද නාගයන්ටද මොනවට අනුශාසනා කොට සංඝයා සහිතව හසට නැගී දඹ දෙවු වැඩිසේක ඇැමිතන කරුණු කිපැත්ති න නාගයෝ කියන්නේ මින් තිරිසන්නනේ මේ එහෙනම් පැදලි බිනිස්සු. දෙවියෝ කියන්නේ එමන් දෙවිය ජීවතෙන්ට ඕනේ අනුරධපුරේ අපි දන්න දෙවන්න දිවියල ෝකෙනෙ එම් බුදු හාඳදුරුව දේව කුල ජනත දෙවියෝ යනු ජනතාව මේ අපි හිලබිීම හිටපු ජනතාව. මේ හයට ධර්ම දේශනා කරලා තමයි පුදුහදුරු දමද වැඩලතින්.ඇ තවත් අපේ ජනාව විදල තියෙනවා ත්‍රී සිංහලේ කඩින් පොත තිසටනි පිටු ්‍ර සිහලේ කඩයි පොත ගැනන්නේ කොඩ්රිින්න්ටන් සිවිල් පරිපාල් නිලිධාරිතුමාට මාර්භය කියන පුරාවිද්‍යාඥා පුස්කොල පොත් දහක් එකතු කරලා හදපු පොතයදස්ටම සිය විසි හයි. සඳහම් වෙනවා අපේ රටේ පෙර ජනවර්ගයන් අසුරවලිය යක් වලිය නාගවල්ලිය නරවලිය වලි සතරක ගෝත්‍ර සතරකන මනුෂ්‍යු මේ නංවලින් හඳරුවන්නේ අසුර කියල අපේ ජනතාව දිල තිෙන යක්කු කියලා අපේ ජනතාව නාග කියන්න අපේ ජනතාව නරවලේ ැැපේ ජනතාව මේකල් අට තිබුණය මනුෂ්‍යු එමන ඉතා පැහැදිලි මේ අය මේ අපේ අපේ රටේ හිතපු අය මේ අයට තමයි බුදු හාදුරු බණකිවේ මේ අය තමයි අප හිළ බිමි හිටිය මේ අය කි ලෝකෙක් කිසින තැනකන මේ මිනිසුන්ගෙන් තමයි රාතුන් වන්සේල බියුණෙ අරාතුන් වසල හොඳයි අපි පැහැදිලි කරගන යමු නිහල්මත්දහෝ. ඉල්ලඟට ත්‍රිපිටක සූත්‍ර දේශනා අපේ මේ ශ්‍රවණය කරනයට ගන්න පුළුවන් අන්තර්ජාලය පිටක ඩොට්ටල්කි පිටකට ොටකේ කියලා ඉන්ටනෙට් එක ගිහිෙල්ලා අපට අවශ්‍ය සූතරේ අපට ගන්න පුළලන්තර්ජාය මත් එීම තමයි ගත් මෙතන තියෙනවා අපේ රටේ හොඳම ඉතිහාසේ තමයි ආටානාටි ආටානාටය සූතෙන් ගම් මෙමාන වෙන්නෙම අපේ රටේ ඉතිහාසේ සහ අපේ රජවරු පිල්ලි බඳවෝමයි. මේක බුදුන් වහන්සේගේ දේශනාවක් නෙමෙයි ප්‍ර්ඥක්්තියක් රජවරු ආටානාටා කියන නුවරදි රැස්වෙලා බුදුන් වහන්සේට සැල කරනවා බුදුන් වහන්සේ පසුව භික්‍ෂුන් වහන්සේලාට ඒ සැල කරන. දැන් මේ ආටානාටිය දේශනාව කරන්ඩත් හේතුවක් වෙනවා. ඔය අපේ රට යක්කනාග දේව කුම්බාණ්ඩ ගාන්දරුව ඉදිහෙට කොටස් වසයෙන් තිබුණ දේවයහෙළේ කිසි ප්‍රශ්නයක් නෑ තැ යක්ක හෙළේ හිට බුදු මික්ෂුන් වහන්සේලාට බණභාවනා කරද්දී අ සමහර ය පස් පවද් දසාකුසල් කරන්න මිනිස්සු හිරිහර කරන. මේක පරාජ්‍ය සභාවදක්වාගේ. එනිසා රජවර තීරණය කරගත් මේ භික්ෂුන්හන්සේලා ආරක් කරගන්න ව නිසා ප්‍රඥ්තියක් ඇති කර ගැෙන මේ රජවරූ යනව බුදු හාමුදුරුවන්ට මීට පස්සෙ හාමුදුරුවන්ට කරන්දර හිරිහර වෙඩ දෙන්න. මක්ල දැඩ දඩුවම් දෙන දඩුවම්ොයිද කියලා ඉස්ල්ල කියන්න මෙතන සුත්‍රේ පටන්ගන්න ඒවා මේ සතුතන් ඒක සමය බගව රාජගහ විහිරදි ගිච්චකූට පබ්බත. බුදුහන්දුරුව වැඩනෙ ගි්ජකෝටේ. කොට මේ රජවරුයන්නේ මහාතියාච යක්කසේනාය, මහතියාාච ගන්දබ්බසේනයි මහතියාච කුම්බ්ඩ සේනා, මහතයාචා නාගසේනයි. විශසාාල හමුදාවෙක් කළ මේ යන්න රජවරුන් අප නිකංලෙමයි වෙස මුණ කියන්නේ ප්‍රතාාපවත් රජ කෙනෙ. තකට මේ රජවරුන්ගේ ප්‍රධාන වෙසමුණ. මේ ගිහිල්ලා තකොට මෙතන ඔන්න මේ සූතරෙන් මේ රට හිට කවුද කියලා මතු වෙනවා යක් නාග කුම්බාන්්ඩ් ගාන්ධර්මය අපේ රට හිටිය ජනතාව කෙළ මේ සූත්‍රයේ සඳම වෙනවා තකොට අපි බලම දැන් අපේ සම්මතයෙන් අපි අහන්නේ මේ ආටානාටී සූතරය දැම්ම පසුගිය දේශනයක් ශ්‍රවණය කලා චාතුම් මහාරාජිකය කියන දිවිය ලෝකේ තමයි මේ සතවරන්ද විවුරුවයි කවුද සත්‍රවරන්ද යුරු දුතරා්ට විරෝඩ විරූපාක වයිශ්‍රවණ. මේ අ ඉන්නේ මේ අයට කියන්නේ බුම්මාට දෙේවවෝ කියලා මේ අය මිනිස්සවේ සයෙන් එනවලු මනුස්සු ලෝකෙද. ඒ ඇවිල්ල තමයි මෙ සැරිසරන්න. කොට අපි බලමු මේ අය චාතුර් මහාරාජික දිවිය ලෝකෙද කියලා. තොකට දෙවිසම නි රජ්වරුවන්ගේ රාජධානී තමයි රජධානය එක සුභාවකහොඳ බලමු හැබැයි දැ මේ රජව මේ සූත්‍රය සඳහන් වෙනවා රමති නච්ච ගීතය හි එකන මේ රජවරු තුන් දෙනම නැටුම් ගැයුම් වැයුම් ඇද බොහෝම සුකෝප බෝගි සුන්දර ජීවිත ගත කරනයි. එහෙම කියලා ඉන් පස්සෙ මෙතැන තියෙනවා ගාන් දර්වයන්ගේ කෙලවර ඒගේ තියෙන කොටසක් එතන තියෙනවා ඒන පේතා පෞච්චන්ත පිසුණ පිටටි මතන් මංසික එක බෞන්ඩ්‍රයත් තමයි මලමනිී ගෙනියන් තැහරි අපි චාතුත් මහාරජකය කියන චාතු මහරජයකෝද මලමිනි එනම් බොරුන් වඩ බෑනේ ඉලඟට දැන් වෙසමුනිි රජ්ජුර බුදුහාදුරන්ට සැල කරනවා අපේ ජනතාව සමහරු උබහන්සට කැමතිනෙන බද ශකට කැතිනේ ඇය ර්කස ජීවිත ගත කරනයි හම සමහරු දඩයන් කරනවා සමහරු කම්මැලි කැලේගිහි ලැල්සා ඇල්හල් බත් කනවා තැන් එතකොට ජනිත් මහත්තයා ඇල්හල් බත් අනුමව කරනවා හනම් කුමරුතියෙන් දෝන කුමරුවත් සදදන් ඕෝනනි. කුමරු සන්දන්ඩ හරක් ඕෝන එකක් ර න ර ටක් ති. චාත්‍රමහාරාජිකම තිබුුණන් දන්න අපිට කියන්නේ මනි ජාතුම හාරාජිගෙන මේකුල්ලු හිතී කිය ඉළඟට තව මේකේ තියෙනවා මේ යාලක මන්ධාව රාජධානී දැක ඉන්න අකුකුල්ලු ඉන්නවා වලිකුකුල්ලි ඉන්නවා මොනරු ඉන්නවා මේ තිරි සසත් දිවිලෝකුලු ඉන්න තිරිස සත් එ මේ වගේ මොන්න තරම් අත්්භූත හිතන්ඩ බැරි අප හෙළන්ගේ මොල්ල නැති කරතියෙන කවුද අපේම නායකි අනිකත තවයි ගත්තියෙන දැ අපේ හාමුදුරුවරුන්ට හිරිහර කරපු හම ඒ ප්‍රඥපතිය තියෙන කරන දඩුවන් සමාජයෙන් පන්නනවා නින්දා කරනවා කසාදබන්දට දෙන්න ඉට පස්සේ ලෝහෝ පාතරයක් ඔළුවේ දානම් ආයතියෙනවා ඔලුව හක්කඩකට පලනවා ඒම නන් දැම් අපි යමු මේ කරන්නේ දෙවියෝනම් දෙවියන්ගේ ඔලු වහත් කඩකට පලන්නේ කවුද. කහවුද දෙවියන්ට ලෝහ පාත්‍රයක්දාන් දෙවියන් කසාද බදිනෙ නවත්තන්නන්නේ කවුද දෙවියන් සමාගම ඉවත් කරන්නේ කවු මේ දෙවියවන දිවිියුත් සාහ වියොත් සාහ පුද්දුම විදිට අතක අර ගාමී වාසන් කියට වන අපි අන්දලමේදී පිවන්දලතින. ඒනිසා මෙන්න මේවාගේ කරුණු වැරදිී බව ඉතාම පැහැදිලින මේ සූත්‍රය කියවන්. මේ සූත්‍රයේ තියෙන්නේ මහාතියාච යක්ක සේනය මේ රජවරු.වස්සේ මේ හාමුදුරුවරුන්ගේ ආරක්ෂාවට ප්‍රඥ්ඥප්තිය පත්කරනවා ප්‍රාදේශීනායකෝ හතලිය. ඉන්ද්‍ර සෝමවරුණු භාරත්්වාජ ප්‍රජාපතය චන්දන කාමසෙට්ට මතලි චිත්තසේන සාතාගිරි හේමත වැරි ප්‍රාදේශනායක හතලිය පත්කරනවා මේ අය. ුන් හසලාගේ ආරක් ාරගන්න ැම ුල වි ලෝක වන ම ිෙනත් ලෝකයවනක් කොහමම කරෙනවද. එම නිකං හිත එහෙම මෙතක්කනකං අප දකල තියෙනවාත් විෙනත් ලෝකවල් ලිගඇවිල් අත්බූත ලෝකවල්ු ලිින්ග ල්ල මනිස්සේ හෙ බින්න ද කිය. එහම පම තලයක් නෑ ගති තිස්ස එකක් අපි අහලා තියන බන තියෙනවා දැ මේ යක්කු කියලා ජාතියක් මේ ලෝකෙ නෑ. දිවිය ලෝක හයයි බ්‍රහ්මලෝක විස්සයි සතරාපායයි මනුෂු ලෝකයි. සතරාපායත් තියනෙ තිරිසම්භූත ප්‍රේත නිරය එතනතියක් වුණේ. එනම් මේ ත්‍රීපිටකම් මතුවෙන්නෙම අපේ හෙලබිම්. ළඟට දැන් ඔය වෙසමුණ කියනෙක්න දැන් කාටාරි ප්‍රශ්නයක් තියෙනවාන මෙසමුණ රජ්ජුරු අපේ රට එෙ මේේ කියන පුලන් න පරිතනහත්තයගේ සැල්ි තිය හෝපතා නි සල්ලිපිය. පරුමක වෙේශමුණ පුත පරුමක සතසජිත පරුමකලු පුශේ ලේනේ සගසේ මේ මාාචරරි පරිිතන් හත්මැගේ හොරො තාන සෙල්ලිපිය මෙතැන තියෙනවා වෙශමුණ හොුගේ පුතා සාතාගිරි හොගේ හිතවතා හේමවත ඔහුගේ ලේකම් කශභ දුව පුෂය මෙන්න මෙ අයගේ පදිංචියය මෙ අයගේ අඩවිය හොර උපතානය බෙරවාගම මේ සෙල්ලි පොලි සනතර ඒමනං ඉලඟට හේමත සූත්‍රය කියකක් තියෙනවා මත සූත්‍රයේ තමයි බදුන් වහසේගේ දෙවන ධර්ම දේශ පලවෙනි ධර්ම දේශනාව මහා ධම්ම චකපතන සූත්‍රේ දෙවන ධර්ම දේශනාව තමයි හේමත සූත්‍රයේ. දැම් මේ බුදුහාමුදුරුවෝ මේ හේමත සූත්‍රයේ දේශනා කරන්නේ බරණැස ඉසි පත්තනේ ධම්ම චක්කප පත්තන සූත්‍රයේ දේශනා කර එම ආසනයම ඉදගෙන තකොට මේ හේමත සාහතාගිරි කොහෙද කියලා මේ සෙල්ලි පිවලින් සඳහන් වෙන මේ අගේ පදිංචේ හොරෝ පොතානනි බෙරවාග හැබැයි කිසිදු සාක්ෂයක් නෑ තැ බුදු හාමුදුරු ඉන්දයා වෙන මේගොල්ලො හෙෙනම් බණහන්්ඩ යන්නට ඕනේ ඉන්දියාවට. හැබබැයි මුොද යන්නනන් එන්න ත උඩි යන්න ඕන එහමගේ බට කිසිදවක් සාක්ෂේ නෑ මේ අය දහස දහසක්ඇවිල්ල තමයි බුදුහදු රන්ගෙන් මේ බණහන්න මේ හේ මොත සූතරය මේ නිසා ඉතා පැහැදිලි මේ යක්කු කියන්නේ අපේ රට හිටකු. මිනිස්සු හේ මොතු සාතාගිරි කියන්නේ අපේ මුතුම්මිත්තෝ වයිස්ත්‍රවණ කියන්නේ අපි රජ්ජුරු කියලා ඉතා පැහැදිලි ආටානාටි සෝත්‍රයනවා හයි තව ඒ යක්කු කියන සම්බන්ධව තව තියෙනවා ජනිත් මාත්මය යකුන්ටම බුදුන් වහන්ේ දේශනා කර සූත්‍ර ගණනත්වයෙන් නිහල්මත්ද මට මතක අපි කරන සූම් වැඩසටනකදී වෛද්‍ය ශෝක ජයසයන මාත්වයා ැ කරන ත්‍රිටක පින්තුරතුරු එඇතුම කියනවා එතමට හොයාගන්න පුළුවමච්ච කරනුත් එක්ක නාගගෝත නාග මිනිස්සන්ටම දේශනාකරපු සූත්‍ර පණහකට වඩා තියනම් දක්ක ගෝත්‍රකෙන්ක් මිනිස්සුන්ට දේශනාකරපු සූත්‍ර පණනාහකටඩා තියනු මේ ම ්‍රපිට කිය තුළල එතකොට දේව මිනිස්සුන්ට එතකොට මෙහෙම සත්‍ර සහන්්‍යවාන් ක්‍රිපිටකය ක්‍රන්තාා රූඩ වෙන් අපේ රටේ එතකොඩ මේ කරුණුම ඇති ඔබතුමා කතාව පටන්ගත්තුවවිදියට බදුියාණන් වහසේකෙන් බණහාපු පිරිස කව්ද කියලා හරියට තේරුම් ත්තොත් මේ බුදුපාණන් වහේ වැනි හිටපු බූමීමේ සල්ලම නිරකාරණය කරන්න බොහොම පහසුයි දැන් ආටානාටයේ සූත්‍රයේ බුදුහා මුදුරුවන්ට ප්‍රඥප්තිය සැලකරද්ද මෙසමනි රජ්ජුරු උදාහරණයක් ගන්න මේ මඟද රාජ්‍යයේ රජතුමා හොරුන්ට දඩුවන් කරන ආකාරයට කිසිදු තරාතිරමක් නොබල ි දන්න හද කාලෙත් තරාතිරම බලලන්නේ දඩුවන් දෙ වෙසමන් රජ්ජුරු සැලකරනවා මගද රටේ රජ්ජුරු මේ තරාතිරමන බල දඩුවන් කරනවාගේ අපි පැරදිකාරයට දඩුවම්පුරක්. එතකොට ඒ නම් පැහැදිලි බුදු හාමුදුරුව විතරක් නෙමයි මේ හිළබිමේ කියනක් ඒනම් එතන පැහැදිලි මගදේ තියෙ කොහද ජ්කට තියෙොහෙ ඒර හිට රජුර බිමිසාරහිට අමතුුවන් අටවාටිකාට ි්ි ප ඩොන්න එන පහැදිලි හිලබිම කියන. අනිත් එක යක්. කුන්ටම දශනා කරප සූත්‍රගනව තියනවා සංයුත්තනිකායේ යක සූත්‍රයේ තියෙන ඉන්දික සූත්‍රයේ සුචිලෝම මනිබද්ධ සානු සක්ඛනාම ආලවක මේ සූත්‍රවලින් අපි හිතමුූ බුදුහාමුදුරුවෝ එනවා පළවෙනි වතාවට මයි අංගනයට යක්කු එලවන්. හැබැයි මේ සූතරහලා ඒයක්ක්කු මාර්ග පල ලබනු එහෙම නං එක ඩබල්ගේම් එක ුදුහන්දුරන්ගේ ඩබල්ගේ එක. එහෙම බුදුවරු කරන්න නෑනෙ. එහනයි යක්කු කියන්නේ මිනිස්සු. එහම නම් බුදුහා මුදුරුවෝ යක්කු කියලා ජාතියක් අපේ රටේ පලවහැරෙන් නෑ. පුට යක්ක්ෂයන් කියන්නේ මිනිස්සුන් බව පැහැදිී. එම ඉන්දියාවහිට පුයක්කුම්ව මාරග පල ලබල නිවන්දකින්ද බුදුහාදුරු බන දේශනා කරනවා අපේ රටේ ඉන්නයක් හම පලවාරෙනවා. ඒක කිසි සේත් තර්කයට විතර්කයට නීතියට සම්පුූර්ණ පටහෙන දෙයක්. බුදුරු හෙම කරන්නේ එහෙමනම් එතනද හොඳට මතකතියාගන්ඩ අපේ බෞද්ධනායක බුදු හාමුදුරම් දාලා තියෙන තැන. බදහන්දුුරුව ඩබල්ගේම් කාරයේ බදහන්දුරුවෝ ත්‍රස්තවාදී ුදහන්දුරෝ කට්ටන්ඩ කෞදද මේ කියයන් අපේම බෞද්ධනායකු. මේ නිසා මේ වගේ. දැම්වත් හිතන්්ඩ වෙලා තියෙනවා. මේ ත්‍රිපිටකම දිහැ බලලා ඔය කාගෙවත් අමනකතා සමාවෙන්ඩෝන ගොන්කතා මේව නැතුව හොද විමර්ශන ශීලීව මේ දිහා බලනෙ. දැන් ඉළඟට තව තියෙනවා වේලුකන්්ටක නන්ද මතා සූතරේ. එළඟද විශ්විද්‍යාල මහාචය මහාචරවරයක් කියනවා. වේල් නන්දමාතා මේ සූත්‍රයේ ත්‍රිපිටිකතින් සූත්‍රයේ වයිශ්‍රවන දෙවියෝ යනවලු උඩින් යද්දි නන්දමාතා උපාසිකාව පාරායන සූත්‍රයේ සජ්ජායනා කරනවා දැකල ඇවිල්ල අත්භූතව පෙනීඳලා අහනවා එ ඉදිරියේ පෙනීද ලහනවා මම ඔබගේ සොයුරුයක් ඒර පුදුම වැඩ දිවියලෝක චාතුර්ම හරාජකයඉන්න දෙවියෝ. අපේ රටේ මිනිස්සුන ඇති ගෑනු විරක් එන්න ගෙවල්ලවලට විල්ලා මගේ සේර කියනවා. පුදම වැඩවුර කරන්න. නමුත් අපිදන්න ද වයිශ්‍රවණ දෙවියෝ කියන්නේ වයිශ්‍රවණ රජ්ජුරු කියන්නේ අපේ රට හිටකු රජ්ජුරු දේව කතා මේක සම්පූර්ණම ඇදහිය නොහැකි මේවා ගූඩ දේවල් කියල ඉතා පැහැදිරි තැන්. නන්ද මතා සූත්‍ර ඉතාම පැහැදිලි මේ හෙලබිමේ අපේ රටේ අපේ ජනතාව අපේ කාන්තාවක් සහ වස්ශ්‍රරණ රජ්ජුරුව අතර වෙච්චි සාකච්චාව ඒ වගේම තව ගාන්දරව ජනතා මහා ගොවින්දූ මහා ගෝවින්ද සූත්‍රයේ ලොක්කු ඉතිහා සැක්තියන මේ සම්බන්ධ කතා කරන පැත් දෙක තුරක් කතා කර ත් කෙටියෙන් කිවෝ මහා ගෝවින්ද සූත්‍රයේ රේනු රජ්ජුරුව කියන්නේ ප්‍රතාපත් රජකෙන. රේනු රජ්ජුරුවන්ගේ පරෝහිතය තමයි ජෝතිපාල. ජෝතිපාලක ඉන්දියල් ජෘතිපසල ඉන්දයා වනයන. එතකොට ගෝවින්ද යාගේ තාත්තා. ගවින්ද බ්‍රහ්මණය මැරුණට පස තමයි මො ජෝතිපාල ජෝතිපාලයට තමයි නැවත් ගෝවින්ද කිය හඳුන්න තොට රේනු රජුරුවන්ගේ ශස්ත්‍රියය යාලූ ය දෙෙනෙක් ශ්‍රේන් රජ්ජුරුවන්ගේ පියාමියගට පස තමයි රේන් රජුරු කියන්නේ ජෝතිපාල පුරෝහිතයට මේ මේ භූමිය මහාපතවින් මේ භූමිය සමසේ හය හතකට බෙදන් හයකට බෙදන් කොහොමද බෙදන්න කියන්නේ ඉමං මහාපතවින් උත්තරේන ආයතං දක්කිනේන සකටමොක උතුරු පැත්තෙන් දිගටත් දකුණු පැත්තෙන් ගැල් මොකයක්සේ දැ මේ රටත් දැම් බලට ඉන්දියාව කොමද කියලා උතුරු පැත්තෙන් කොමැතින් දකුණු පැත්තෙන් කොමද ලංකාව බලන්න ලංකා උතුරු පැත්තට කොහොමද දකුණු පැත්තට කොම දැන් ලංකාවේ උතුරු පැත්තට යන්න ඇන්ඩ හීනිවේගෙන යනවා ඔන්න හෙනං කරත්ය බෝන් ලිය වගේ පිටිපස්සට යද්දි ගැල් මොකයක් වගේ හෙන එක ක ලොකුයි ඉන්දියාව සිතීම තුර පැත්තට යද ලොකුයි දකුණු ඉන්දියාවට එදි පුංචි එම නම් මහාගෝවින්ද සූත්‍රය අනුව සම්පූර්ණ පට හැනයි මේ ඉන්දියාවක් ගැන භාරතයක් ගැන නෙමේ මේ කියන්න මේ ලංකාව ගැනකි. කට මේ මහාගෝවින්ද සූත්‍රයේ පංචසික ගාන්දර්ව පුත්‍රයට තමයි දේශනා කරන ගාන්දර්ව පුත්‍රය තුර ගාන්දර්ය දෙවරු නෑනේ ගාදරදවරගෙන දෙවිවරු ගන්දරද වව් කියනෑ? එමන ගාන්දර්ව ජනතාව හිටිය අප හෙළබිමි ලෝක වෙනස් තැන කන ඉන්දියාවෙන මහසමේ සූත්‍රයේ මහසමය සූත්‍රයේ දේශනා කරන්නේ කපිලවස්තුවේ මහවනේ යන්න කවුද යක්ක නාග දේව කුම්බාණ්ඩ ගාන්දර් කන්දර්බ මේ ගෝත්‍රවල සියලු රජවරුන්. සියලු සේනාවන්. ඉන්පස්සේ ඔය හේමවත සාතාගරී කුටෙන්ඩ විටින්ඩු මේ අයත් යනවා හැබැයිම් මෙතනින් විකෘතියක් කරනවා මෙතන තියෙනවා චත්තාරෝතයේ මහාරාජ සමන්තා චතුරෝදිසා දද්දලමානා අට්ටන්සූ වන්නේ කපිලවත්ව ව දැන් මෙතන ත්‍රිපිටක බුද්ධජයන්තියේ තියෙන්නේ දද්දලමානා කියන කරුණට මේ රජදරු ඇවිල්ල දිලෙසමින් හිටිය කිය මේකරදි මහ පිරිත්පොතය තියන්නේ පිරවාන පොතේ තියෙන්නේ දල්වනලද ගිනි ජාලාවන් වලින් ආලෝකයේ පතරෝමෙන් හිටිය කිය ඒම් ඉතා පෑහ දිලි මේ අපේ රජවරු ස සේනාව ගිල තිරි පන්ද රගෙන ඒත් තරම් විකෘති කරලා හිතන් බැරරි විදිහට මොලේ අවුල් කරම ත පන්ද අල්ලගෙන ගහාමර ආලෝකයේ වැටනකොට දිලස නිස ඒක මේකොලු පරිවර්තකය දානවා අර බදු හාමුදුරුව දි දයාවග තකට දැම් මේ පරිවර්තන තවත් එකකත් යනවා මේ පැහැදිලිවත න ත්‍රිපිටක බුදුජයන්තයේ චහස්සා හේමතව යකා හේමත යක්කා යකා ගැන මිරිය සිංහල පරිවර්තයනි දන මොහු දෙවියක් කියන සාතාගිරිටත්තේමයි කියෙන සාතාගිරී යක්කා කියලා දාලා පරිවර්තන නමේ දෙවෝගෙන නිසා මේ පරිවර්තන විකෘති වලින් මේ සම්පූර්ණම බුදු දහමම විනාස වෙල තියෙන පරිවර්තන විකෘති. දැ මෙන්න මේ ආකාරයට ජනිතමහත්ත ඉතා පැහැදිලි දැ මේ කිලවස්තුපුර මහ වනේටත් යන්නේ මෙන්න මේ සවු මහ රජවරු යනවා මෙන්න මේ හතලිස් දෙනා සම්පති වන හිට අමතර දේවගෝත්‍රික විශාල ජනතාවක්යනවා මෙන්න මේ ආකාරයට තමයි මේ රටේ යක නාග දේවකුම්බා්ඩ ගාන් දරව කියෙන ජනතාව මේයට තමයි බුදුහාමුදුරු ධර්මය දේශනා කරන්න මේ අ තමයි හිල බිමෙහිට. ඉතා පැදිලි ත්‍රිපිටකේ කියන්නේ අපේ රටේ ලි විච්ච දෙයක් බුදුන් වහන්සේ කියන්නේ අපේ රට මේ ගෝත්‍රිග ටි අපේ රටේ මේ සියල්ල මෙ හෙලයට අයිත දෙයක් කිය පැහදි නිර්මත්මත බුතු මාව මුලින්මතා කරපු කතාව ලොතුරා බුදුපාණන් වන්සේ මහිියංගනයට වැඩම කරලා දහම් දේශනා කර යක්කුන්ට දෙශනාකරපු ආකාරය අපිට කියල දෙන්න අප රූෝපසරන්න වල දකින්න අර බුදුපාණන්සේ ගිනි ජාලා මවලා යක්කුන් යටත් කරගන්න නාකාරය තකොට ක්කෝ හතර වටේ දුවන ආකාරය. ද මේ ආකාරයේ චිත්‍රස්සේ බෞද්ධයට දීලා තියෙන්නේ අර මෙත්තා කරුණා මුදිතා උපේක්කාවලින් තහම් දේශනා කරපු බුදුාණන් වහන්සේ හරිේ දුෘෂ්ට චරිතයක් නිර්මාණය කරන්න උත්සා කරන්නේ එතකොට මේක මේ අපහාසය වර්තමානය වෙනතුරු මේ කතාව මතු වෙනතුරු ස්වාමින් වන්සලා දේශනා කර බනට දේශනා කර අපි රූපසට අන්නලින් දැක් එතකොට ලොකුව අපහසයක් වෙලා තියන්නේ එතින් මේ කරු බබතු මාලම මේ පොත්පත් ලියලා ජනතාව දැනුවත් කිරීම තුළින් ඒ බුදුන්ට වෙලාතිීන් අපහහාසය නිවැදි කරගන්න වා මහත්සේ ඉවහල්වෙවි මම ඉහමත්ින් තුකො අපි කතා කර වරද නිහම මේ තවකරුණු දැන් ජනතමත්මයක් ඔබතුමා කියනවා අපේම අයවිසින් තමයි මේවා නැති කරගන තියෙන් ඇත්ත පහුගේ කාලේ පම දැක්කා අන්තර්ජාලයේ අපේ මහිතන ස්වාමිනාාසෙනමක් විය යුතුයි අබෑටයක් හ වීඇට තරම් රටේ බුදු කෙනෙක් පහලන්න කොහොමද නිකං හිතන්න කොළම දිශ්‍රික්කයගන්න වාහනයකී යන්න දවස් කියීයක් යන්න ඒත් තරම් විශාලයි එංගලන්තේ අපේ වගේ කීද ගුණේදලොක තුන් ගුණේ අපේ රට කොච්චන විශාල රටක්ද ැ එහෙම තියෙද්දී ඒ මේ ී ඇයට කොචල විදචව ඇති විදත්ව ඇත්වේ නද පැය දෙක තුනකින් සීතල වෙන්ඩ පුුවන් පැදගතුලින් සම වඩ පුළුවන් පෑය දෙකතුනකින් ග්‍රිස් තැනකට ඇන්න පුලන් ඒගවට උදැල්ලකින් පස් හාරණ හාරන තැන මොනවහර හිටියොත් පැෙනවන් මේ තරම් සුන්දර දිවේන මේ ලෝකෙ කොහවත්නෑ ඒ සුන්දරටට අපේ නායකෝ කියන්න ගොංගතා බල මේ රටවල් දියුණේද වහල් මාර්සිකත මේ අයතම නම බහල්ලු හැම දෙය රටන් ගෙන එකක් ඉන්න එක තමයි හැම දෙම රට 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 ආගෙමික නායකයන් සියල්ල රට නමුත් අපි කියන්නේ අපි බුදුහාන්දුර අපේ හෙලයි පුවත්පත්වලත් පලවුණ බෝදධීන්හන්ේ කොටක්ත් වහන්දෙ බෝධන් වහසේල්ල මඩ ගොහරුවක් ල බදු කරෙක් පහලවෙන්න පුුවන් කියලර හල් හීනමානයකගේ වහල් මානසිකත්වයකින් මහාචාරය සස්ුවමන් වහන්සේල කතාරනමි දැල ක පුවත්වල පලවුණන . <and people> <mother> <imit> <moi> අපේ මය තමයි වල කපන්න අපේ මතව ඉතිහාස බැත් යුද්ධ බැලුවත් පාවාදින් ගොඩක් තියෙනවා මේ නිසා මේ ධර්මතාවෙන් කවදා හෝ මේක එලිවෙනවා හැබබැයි ඒ වෙනකන්තියෙන ජනිත් මහත්තය අපේ රටේ සමහර ආයතනවලට වගකීම නායකන්ට වගකීමක්තියෙනවා දැන් අපේ හෙලබිමේ ඉපදුණු අපේ බුදුහාමුදුරු ඇතුළු අංග මඟද කාසිකෝසල වජ්ජිමල්ල මේ අපේ රටේ තිබුණු රාජධානි. කොසොල් අජාසත බිබිසාර සුද්දෝදන වැරි රජ හිටිය ප්‍රතාාපත් රජවරු පිටුහල් කලා තියෙනවා. අපේ රටේ නෙමෙයි ජාතක වුණේ අපේ රටේ නෙමෙයි උපැන්න තියෙන කියලා රටින් පිටුහල් කොරපු ජාතියක් බවට පත්වෙලා තියෙනවා හැබැයි මේ රටේ තියෙනවා ඉතිහා සග්ඥෝ ඉන්නවා යිතිහා සග්ඥියෝ ඉන්න තියෙන අනෙමේ. පුරාවිද්‍යා දෙපාර්මෙන්න්තත්තිනවා. පුරාවිද්‍යා දෙපාර්ත්මේන්තුව තමයි මේ රකේ තියෙන ඉතාම බලසම්පන්න වැදගත් මායතනය. නමුත් මේ වෙනකොට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තම මේ රටේ බෙල්ල හීනම කොන්ද පණ නැති හීන දීනායතනේ මේ යට පිටකොන්දක් නෑ කශේරුකාවේ ස්කීපයක් මේ දෙපාර්ත්මයේන්තු ඉන්න. හැබැයි පරණ ඉතාන මහත්තය ඊ පෙරේදා මියගිය දරණීගල මහතය වගේ අය හැරුණුකට අත්ති බහුතරයක් කොම සාරිස්සරු බෙලහීන මිනිස්සු. මේ රට එ පුරාවිද්‍යාව දැන් විජේරජ්ජුරුවන්ට පෙරතිබුණු ඔය රිටිගල අම්පාර තියන පදම් කළ කළුගල් නිර්මාණ දිහබල්ලා මේ අය කියන්නේ ර අන්න හසෙල් වැඩ කුස්ස පුර එක දෙගතුු හතරට සීමමා කරන මේ තරක් සාදධක ම ැල්ිම ස් ර තුර ව වස හට දාන්න ඒ තර හහි දනල තියන පුරවිද්‍යාධි පාර්තමවත ඇයි පුරාවිද්‍යාධ්‍යපාර්ත්මයේතු අපට වෙලාවකට සකයක් මතු වෙනවා මේ අයත්තය පෙන්නේ ඩොලරුව ලින්ද කියලා. මොකද මේ අය කට ඇරල මේ වගේ ඉතිහාසේ හොයල්ල ගත්තොත් අපේ රැටයි. එක දිගට එක පාරට දියුණේනල් ලෝකයේ දනගාන අපි ඉබේපදේ ඒ කන්නවත්තන්න මේ පුරාවිද්‍යාධ දෙපත හැබැයි පහුගේ කාලෙ අපිියෝක දැක් ඔය දේශපාන ලෝකයේදී ඔය පාලිමේන්තුවේද එක කෙන අපි රටේ එක වැඩ සටහ ගුවන්තුරට පොලොවල් වරයල් එහෙම හදන්න යදී ඕ වුරුදු ගන ඇැෙන්නේ අපි යහලා තියෙනවා යටින් ඒට ඩොරල් ලැබෙන වලු කියලා ඒ වගේම තමයි මේ ආයතනවල ප්‍රධානයෙන් අපට සාධාරණ සැකයක් තියෙනවා සාධාරණ සැකත් තියෙනවා මේ අය එහෙම වෙන වාදෝ කියලා හැබැයි ඒක නොවැෙන්ඩ වගබලාගන්න මේ හෙළයන්ගේ වගකීමක් ඒ වගේ හීන දීන වෙන්න ඇතුර මේක හෙළයන්ගේ දෙයක් කියල මේ ලේ කකියන් ඕනේ අපේ රට පුරාවිද්‍යාව අප ට ඉතිහා ගොඩ ගන්න හැ මේ රජන දදිහස දන්න ෝ තුර බුදුියන් වන්ස තිහස ර බුදුපියයන් වවාස මේ අපි එල්ලියට ගණ් න කියන හැඟීම. ැම රාවි්‍යධපර්ත් ද නිලාාර හිතන්න. අනිත්්‍යක මන් දැන් අියෝග කරන. මේරට ඉන්න ඉතිහාස මහාචාරන්ට පුරාවිද්‍ය මහාචාරන්ට කොමසාරෂ්, අනිත්්‍යක පහුගේ කාලේ අප හාමුදුරුව හිරිදාානටිගේ බුද් සාානමත ේකම්මරය කට පාලියා බදේශ්‍යීදයාල ඉන්න ආචාර් මහාචාරන්ට ඕ නෑම කෙරුම් කාරයකුට අපි එන්නම් අපට විවෘත කතා කරන්න කිය නොන තැකට එන්න එ අපි සූදානම් කරන්නම්. මේ බුදුන්වහන්සේගේ සහ අංගමගද කාසිකෝසල ඇතුළු සොලොස්මස් ජන ජනපද සහ මේ සියල්ල තිබුණ මේහෙල බිමිකන් අපි සූදානම් පුළුවන් අපේ අපිියෝග භාරගන්න පළවෙනි අභියෝග තන පුරාවිද්‍යාකොම සාරිසි. දෙවැනික බුද්ධ සාහසමතයන්ස ලේකම්වරය තුන් නිවියන්න ඔය ඕනම විශවිද්‍යාලකන්න ඔය සම්මතෙන් පොත් කටපාඩන් කරලා ගිරවෝගේ කටපානකරු ආචර් මහාචරුන්. එන් සමං ආරාධනා කරනවා. මේවා කියන්නේ තරහයින් දේශෙන්ලිමයි. අපේ රට රකගණ්ඩ මිසක් ජාතිය මේ රටේ මිනිස්සූම මොලේ පාදලා හොඳ මිනිස්සු කරඩ මිසක් එම නැතුව රට විකුණන රට ඩොල රගෙන රට පාවාදෙන මිනිස්සු කරන්න නෙමෙයි මේ රටේ වහල් මානසිකත්තයෙන් නිදහස් කළ නිදහ නිවහල් ජාතියක් බවට ලෝකෙ උතුම්ම ජාතිය පත් කරන්න මිසක් මේ චලෙන්ජක කරන්නේ එමනතුව අපි බඩවඩාගන්න නොන බව පරස්. මි්‍යාවෙන් එහා යථර්ථයට.